ලංකාවේ අපේ ක්‍රීඩකයන්ගේ ජර්සි නම්බර්ස් වල සැඟවුණු කතා එක්ක කෙලිබි මේ කෙලිවිත් විදු. අයිබන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම විදේශීය ක්‍රීඩකයන්ගේ ජර්සි නම්බර්ස් පිළිබඳව කරපු වීඩියෝ දෙකෙන් පස්සේ ලංකාවේ ක්‍රීඩකයන්ගේ ජර්සි නම්බර්ස් ගැන ඉක්මනින් වීඩියෝ එකක් අරගෙන එන්න කියලා බොහෝ දෙනෙක් ඉල්ලීම් කරලා තිබුණා. ඉතින් ඒ ඉල්ලීම තමයි අද දවසේ ඉටු කරන්න යන්නේ. මෙතනදී කියන්න ඕනේ මේ සමහර ක්‍රීඩකයන්ගේ සමහර ප්‍රසිද්ධ ක්‍රීඩකයන්ගේ ජර්සි නම්බර්ස් වල කතා මේ වීඩියෝ එකේ ඇතුළත් නොවෙන්න පුළුවන්. ඉතින් ඒකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි ඔවුන් මට පුද්ගලිකව සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම. දෙවෙනි කාරණේ තමයි සමහර ක්‍රීඩකයන්ගේ ජර්සි නම්බර්ස් පිටිපස්සේ තියෙන කතා අතිශය පෞද්ගලික එකක් වීම. ඉතින් මට දැන් මැසේජ් කරලා අහන්න එපා මේ කොයි කොයි ක්‍රීඩකයාද මොනවද මේ කතා කියලා. මොකද මම දන්නෙත් නැහැ ඔවුන් සඳහන් කළේ මේ කාරණා අතිශය පෞද්ගලික කාරණා. ඉතින් ඒක බොහෝ දෙනෙකුට කියන්න බැහැ කියන කාරණය විතරයි. ඉතින් අපි බලමු ජර්සි නම්බර්ස් වල හැංගිච්ච කතා මොනවද කියලා. අපි මුලින්ම පටන් ගමු ලංකාවේ පළවෙනි ජර්සි නම්බර් එක ලැබිච්ච ක්‍රීඩකයාගෙන්. අර්ජුන රණතුංග, එහෙමත් නැත්නම් කැප්ටන් කූල්, ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වෙච්ච විශිෂ්ටතම ක්‍රිකට් නායකයා කියලා කිව්වොත් වඩාත් නිවැරදි. ඔහුට හිමි වෙච්ච අංකය තමයි අංක 1.99 ලෝක කුසලානයේදී තමයි මුල්වරට ලෝකයේ සියලුම රටවල්වල ක්‍රීඩකයන් ජර්සි නම්බර් එකක් සඳහන් වෙන ජර්සි එකක් ඇන්දේ. එතකොට තිබිච්ච සම්ප්‍රදාය තමයි සාමාන්‍යයෙන් කණ්ඩායමේ නායකයා අංක 1 සඳහන් ජර්සි එක අඳිනවා. සෙසු ක්‍රීඩකයන්ට ජ්‍යෙෂ්ඨත්වය අනුව එහෙමත් නැත්නම් විවිධ අනුපිළිවෙළවල් වලට මේ ඉතිරි අංක ටික බෙදා දීම. ඉතින් මෙතනදී අර්ජුන රණතුංගට නිතතින්ම මේ නායකත්ව හිමිවීම නිසා ඔහුට අංක 1 ජර්සි එක හිමි වුණා. ඒ අරෙන්න තවත් විශේෂත්වයක් තිබෙනවා. ඔහුගේ උපන්දිනය දෙසැම්බර් 1 වෙනිදා. ඉතින් මේකත් හේතුවක් ඔහු අංක 1 ලබා ගන්න සහ ඔහුගේ ආදරණීය බිරිඳ සමදර රණතුංග මහත්මිය සඳහන් කළේ ඔහු කොහොමත් අංක 1ට ප්‍රිය කරන බව. මිලකට ලෝක පෝෂිත ක්‍රීඩක මුත්තයා මුරලිදරන් ඔහුගේ උපන්දිනය අප්‍රේල් 17. මේ 17 කියන ඉලක්කමේ 1.7 එකතු කරලා තමයි ඔහු අංක 8 සඳහන් ජර්සි නම්බර් එක තෝරාගෙන තියෙන්නේ. පසු කාලයක මුරලි ටෙස්ට් කඩලු 800 ලබා ගත්තට පස්සේ සහභාගී වෙච්ච ලීග තරගාවලිවලදී මේ 800 සඳහන් වෙන ජර්සියකුත් ඔහු භාවිත කළා. ෆර්විස් මහරුම් අංක 28 දරන ජර්සිය තමයි භාවිත කළේ. ඒ අංකේ ඔහුට තෝරා දීලා තියෙන්නේ ඔහුගේ මව. විශේෂ හේතුවක් දන්නේ නැහැ මව තෝරා දීපු නිසා ඔහු මේ අංකය භාවිත කළා කියලා තමයි මහරුම් සඳහන් කළේ. මිලඟට රසල් ආනල් තමයි අංක 69 භාවිත කරපු ලංකාවේ අපිට මතක හිටින ක්‍රීඩකයා බවට පත් උනේ ඇන්ජලෝ මැතිව්ස්ට කලින්. ඉතින් රසල් ආනල් මේ අංක 69 තෝරගන්න විශේෂ හේතුවක් තිබුණා. ඔහුගේ එවකට තිබිච්ච දුරකථන අංකයේ අග ඉලක්කම් දෙක අංක 69, ඒ වගේම ඔහු භාවිත කරපු වාහනයේ අග ඉලක්කම් දෙකත් අංක 69 කියලා තමයි රසල් සඳහන් කළේ. ඉතින් මේ නිසා තමයි ඔහු අංක 69 පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි ඇන්ජලෝ මැතිව්ස් නම් සඳහන් කළේ ඔහුට එහෙම විශේෂ හේතුවක් නැහැ. ඔහු මේ අංක 69ට ආස නිසා නිකන් මේ අංකය තෝරාගත්තා කියලා. කුසල් ජනිත් භාවිත කරන්නේ අංක 55. ඔහුටත් විශේෂ හේතුවක් නැහැ. මේ අංකය ලස්සනයි කියලා හිතිච්ච නිසා මේ අංකය ලබා ගත්තා කියලා තමයි කුසල් සඳහන් කළේ. දිමුත් කරුණාරත්න මුලින්ම භාවිත කළේ අංක 21. ඔහුගේ උපන්දිනයේ දෙන්නේ අප්‍රේල් 21 වෙනිදාට. ඉතින් මේ නිසා තමයි ඔහු අංක 21 තෝරාගෙන තිබුණේ. නමුත් මේ නායකත්වයට පත්වීමත් එක්ක ඔහු ජර්සි නම්බර් එක වෙනස් කරනවා 16ට. ඔහුට ලබා ගන්න අවශ්‍ය වුණේ අංක 7. මොකද වාසනාවන්ත අංකයක් විදිහට අංක 7 සාමාන්‍යයෙන් පිළිගැනෙන නිසා. නමුත් අංක 7 දසුන් ශානක තෝරාගෙන තිබුණා ඔහුට වාසනාව ගෙන දෙයි කියලා ඔහු විශ්වාස කරන නිසා. ඉතින් මේ නිසා 1.6 එකතු වුණාම 7 හැදෙන විදිහට තමයි දිමුත් කරුණාරත්න අංක 16 තෝරාගෙන තියෙන්නේ. අංක 7 පිළිබඳව කතා කරනකොට අපිට අමතක කරන්නම බැරි ක්‍රීඩකයා සහ අංක 7ට වඩාත් සාධාරණයක් ඉටු කරපු ලංකාවේ ක්‍රීඩකයා වෙන්නේ සනත් ජයසූරිය. මේ වාසනාවට අමතරව ඔහුගේ දෛවාංකය, ඔහුගේ උපන්දිනයේ ඉලක්කම් ටික එකතු කරපුවාම ලැබෙන අංකය ලකී නම්බර් එක අංක 7 වෙනවා. ඉතින් මේ නිසා තමයි සනත් අංක 7 තමන්ගේ ජර්සි නම්බර් එක විදිහට තෝරාගෙන තියෙන්නේ. සංගම හේල දෙන්නම ආරම්භයේදී තමන්ගේ ටෙස්ට් කැප් එකේ නම්බර් එක තමයි ජර්සි නම්බර් එක විදිහට භාවිත කළේ. සංගා අංක 84, ඔහු 84 වෙනි ටෙස්ට් ක්‍රීඩකයා. ඒ වගේම මහේල 92 වෙනි එක්දින ක්‍රීඩකයා. මේ දෙදෙනාම තමන්ගේ ජර්සි නම්බර්ස් විදිහට භාවිත කළේ මේ අංක දෙක. නමුත් පසුකාලීනව සංගා අංක 11 තෝරගන්නවා. මේකට හේතුව හරියටම පැහැදිලි නැහැ. කොහොම වුණත් සංගා ද්විත්ව ශතක 11ක් ලබාගෙන තිබෙනවා ටෙස්ට් තරඟවලදී. ඒ වගේම අංක 11 අංක විද්‍යාවට අනුව ප්‍රඥාව හැඟවෙන අංකයක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඉතින් මේක සමහරක් විට හේතුවක් වෙන්නේ නැති සංගත අංක 11 තෝරගන්න. මහින්ද ජයවර්ධන පසු කාලීනව තෝරාගත්තේ අංක 27. ඔහුගේ උපන්දිනයේ දෙන්නේ මැයි මාසේ 27 වෙනිදාට. ඉතින් ඒ නිසා තමයි ඔහු අංක 27 තෝරාගෙන තියෙන්නේ. අජන්ත මෙන්ඩිස් භාවිත කළේ අංක 40. ඒකට හේතුව ජේසුස් වහන්සේ දින 40ක් නිරාහාරව හිඳමින් තමන්ගේ අදිෂ්ඨානය සහ කැපවීම ප්‍රකට කරපු නිසා මේ අංක
පාත්තලිය තෝරාගත්ත කියලායි ඔහු සඳහන් කළේ. බයිබලයේ එන මේ කතාවට අනුව යේසුස් වහන්සේ ජුදියානු කාන්තාරයේ ඉන්නකොට මේ ජුදියානු කාන්තාරයේදී සාතන් විසින් ඔහුව වරදට පොළඹවා ගනිමින් ඔහුව පරීක්ෂාවට ලක් කරනවා. ඉතින් මෙතනදී සාතන්ගේ කීමට අවනත වෙන්නේ නැහැ. යේසුස් වහන්සේ සාතන්ව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනවා. අවසානයේදී සාතන් යේසුස් වහන්සේව කාන්තාරයේ අතහැර දාලා යන්න යනවා. ඉන්පසුව උන්වහන්සේ දින 40ක් පුරා නිරාහාරව ගලීලයේ දක්වා ගමන් කරනවා. ඉතින් මේ කාලය තුල නිරාහාරව හිඳමින් උන්වහන්සේගේ අදිෂ්ඨානය සහ කැපවීම පෙන්වපු නිසා ඒ අදිෂ්ඨානය සහ කැපවීම සංකේතවත් කරමින් තමයි අංක 40 අජන්ත මෙන්ඩිස් තෝරාගෙන තියෙන්නේ. ශ්‍රී ලංකාවේ බිහිවෙච්ච දක්ෂතම වේගපන්දු යවන්නෙක් තමයි ධම්මික ප්‍රසාද්. ඔහුගේ උපන්දිනය දෙන්නේ මැයි මාසේ 30 වෙනිදාට. ඉතින් මේ නිසා ඔහු අංක 30 දරන ජර්සි නම්බර් එක තමයි භාවිත කළේ. ඊළඟට කුසල් මෙන්ඩිස් පහුගිය දවසක තමන්ගේ ජර්සි නම්බර් එක වෙනස් කළා අංක 2 ඉඳලා අංක 13ට. මේක සෑහෙන කතාබහට ලක් වෙච්ච කාරණයක්. මොකද අංක 13 කියන්නේ නපුරු අංකයක්, සාමාන්‍ය කවුරුත් තෝරගන්නේ නැති අංකයක්. ඇයි මෙහෙම මාරු කළේ කියන කාරණය මේකට පහුගිය දවසක කුසල් උත්තර දීලා තිබුණා. ඉතින් කුසල් අංක 2 භාවිත කළේ ඔහුගේ උපන්දිනයේ දෙන්නේ පෙබරවාරි 2 වෙනිදා. ඒ කියන්නේ 2යි 2 තමයි ඔහුගේ උපන්දිනයේ දෙන්නේ. මේ නිසා තමයි ඔහු මුලින් අංක 2 තෝරාගෙන හිටියේ. නමුත් පස්සේ කාලීනව ඔහු මේ දිගින් දිගටම ක්‍රිකට් පිටියේ අසාර්ථක වීමත් එක්ක ඔහුගේ ප්‍රතිකරණ රටාව මේ නව පුහුණුකාරීත්වයේ යටතේ වෙනස් කිරීමකට ලක් වුණා. ඉතින් මේකත් එක්ක ඔහු නව ආරම්භයක් ලබාගත යුතුයි කියලා තමන්ගේ ජර්සි නම්බර් එකත් වෙනස් කරන්න තීරණය කළා. මෙතනදී දෛවඥයන් කියපු විදිහට එහෙමත් නැත්නම් අංක විද්‍යානුකූලව ඔහුට අංක 4 තමයි තෝරාගන්න අවශ්‍ය වුණේ. නමුත් අංක 4 තෝරාගන්න හැකියාවක් තිබුණේ නැහැ. අකිල ධනංජය අංක 4 තෝරාගෙන තිබුණා. ඉතින් එතකොට කරන්න තියෙන්නේ අංක 4 එන විදිහට වෙනත් අංක දෙකක් එකතු කරාම අංක 4 එන විදිහට අංකයක් තෝරා ගැනීම. එතකොට ඉතිරි වෙලා තියෙන අංක ටික තමයි 13, 22, 31 සහ 40. 31 ලබා ගන්න හැකියාවක් නැහැ. ශේහන් ජයසූරිය අංක 31 භාවිත කරනවා. ඉතින් කුසල් හිතාගෙන ඉඳලා තියෙන්නේ අංක 22 තෝරගන්න. නමුත් ලසිත් මාලිංග ඒ වෙලාවේදී ඔහුට කතා කරලා කියලා තියෙනවා කවුරුත් අංක 13 තෝරගන්නේ නැහැ. ඒක 13 අසුභ අංකයක් විදිහට තියෙන්නේ. ඉතින් ඔයාට දැන් අමුතුවෙන් අසුභ වෙන්න දෙයක් නැහැ. කොහොමත් මේ අඩු ලකුණු වලට දැවි ගිහිල්ලානේ තියෙන්නේ. ඒ නිසා ඔයා අංක 13 තෝරගන්න. 13 තෝරගෙන 100ක් ගහලා පෙන්නන්න. 100ක් ගහලා අනිවාර්යෙන් මට කෝල් එකක් දෙන්න කියලා මාලිංග කියලා තියෙනවා. ඊට පස්සේ කුසල් අංක 13 තෝරගත්තා. ඊට පස්සෙ ඔහු පසුගිය දවසක අපිට මතකයි ශතකයක් වාර්තා කරා. මේ ශතකයේ වාර්තා කිරීමෙන් පස්සේ ලසිත් දුරකථන ඇමතුමක් දුන්නා කියලා තමයි කුසල් සඳහන් කරේ. අකිල ධනංජය අංක 4 භාවිත කරන්න හේතුව ඔහුගේ උපන්දිනය ඔක්තෝබර් මාසේ 4 වෙනිදාට යෙදී තිබීම. තිලකරත්න ඩිල්ෂාන් භාවිත කළේ අංක 23. ඩිල්ෂාන් කියන්නේ කොහොමත් විලාසිතාවලට කැමති, කැපී පෙනෙන විලාසිතා කරන්න කැමති සුවිශේෂී ක්‍රීඩකෙක්. ඒ වගේම ඉමහත් කැපකිරීමක් තුළින් විශිෂ්ටත්වය කරා ළඟා වෙච්ච ක්‍රීඩකෙක්. ඉතින් ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩකයන් තමයි සාමාන්‍යයෙන් අංක 23 භාවිත කරන්නේ. මේක නිසා ඔහු අංක 23 භාවිත කරනවා. මේ අංක 23 වැදගත් වෙන්නේ කොහොමද සහ මේක විශේෂිත වෙන්නේ කොහොමද කියලා මීට කලින් වීඩියෝ එකේ විදු විස්තර කරලා තියෙනවා. ඔබට පුළුවන් මේ උඩ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එක නරඹන්න. කාන්තා ක්‍රිකට් පැත්තට ගියාම එක් දින කඩුලු 100ක් සහ ලකුණු 1000ක් ලබා ගත්ත ලංකාවේ එකම ක්‍රීඩිකාව බවට පත් වෙන්නේ ශෂිකලා සිරිවර්ධන. ඇය භාවිත කරපු ජර්සි නම්බර් එක අංක 14. ඒකට හේතුව ඇයගේ උපන්දිනය පෙබරවාරි මාසේ 14 වෙනිදා යෙදিলা තිබීම. ඊළඟට චමරි අතපත්තු ඔස්ට්‍රේලියාවට එරෙහිව ශතක දෙකක්, එක් දින ශතක දෙකක් ලබා ගත්ත එකම ආසියානු ක්‍රීඩිකාව ඔස්ට්‍රේලියාව හොල්මන් කරමින් ප්‍රබල ප්‍රහාර දෙකක් ඔස්ට්‍රේලියාවට එරෙහිව දියත් කළා. ඒ වගේම අපි දන්නවා ක්‍රිකට් පිටියේ ඇය සාමාන්‍ය පිරිමි කණ්ඩායමට උනත් දාන්න පුළුවන් ක්‍රීඩිකාවක් කියලා තමයි සාමාන්‍යයෙන් කතාවට කියන්නේ. ඉතින් ඇය භාවිත කරන අංකය අංක 58. චමරි වැඩිපුරම ආදරය කරන්නේ තමන්ගේ මෑණියන්ට. ඉතින් අම්මා තෝරා දීලා තිබෙනවා මේ අංකය. ඇය දෛවඥයන් ළඟට ගිහිල්ලා මේ චමරිට වාසනාවන්ත අංක මොනවද කියලා විමසලා බලලා තිනවා. එතනදී සඳහන් වෙලා තියෙන්නේ අංක 5, 8 සහ 7 තමයි චමරිට වාසනාවන්ත අංක කියලා. ඉතින් මේ නිසා 5යි 8යි දෙකම එකතු වෙන විදිහට අංක 58 ඇය තෝරාගෙන තිබෙනවා. ඇතම් වෙලාවට මේ ලීග තරඟාවලි වලට ඇය ගියහම අංක 58 ලබා ගන්න නොහැකි වෙන අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවලදී ඇය අංක 7 දරන ජර්සිය යටතේ ක්‍රීඩා කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලංකාවේ ක්‍රීඩකයන්ගේ ජර්සි නම්බර්ස් පිළිබඳව කතා කියවෙන්නේ. ඔබ දන්න මේ වගේ තවත් තොරතුරු තියෙනවා නම් පල්ලැහෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තවත් ක්‍රීඩකයෝ එක්ක කතාබහ කරන්න අවස්ථාව ලැබුණාම ඔවුන්ගේ ජර්සි නම්බර්ස් පිටිපස්සේ තියෙන කතාත් ඔබ වෙතට ඉදිරියේදී අරගෙන එන්නම්. ඉතින් තවත් වීඩියෝ රසක් ඕගොල්ලෝ මගෙන් ඉල්ලලා තිබුණා ආසියානු කුසලානය ගැන. ඒ වගේම ලෝක කුසලානයට මොකද්ද වෙන්නේ, මේ ක්‍රිකට් පිටියේ මොනවද
ඊළඟට එන තරගාවලි මොන මොන තරගාවලිද කැන්සල් වෙන්නේ මෙන්න මේ වගේ බොහෝ දේවල් අහලා තිබුණා. ඒ දේවල් ඊටමත් ඉක්මනින් ඔබට වීඩියෝ එකකින් අරගෙන එනවා. හැමනම් ඉතින් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම. ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක tap කළොත් ඔයාලට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් බලා ගන්න හැකියාවක් තියෙනවා. ජය වේවා.